සුබ දවසක්. අපි අද අපේ අවධානය යොමු කරමු අපගේ පවුල් ජීවිතයට වැදගත් වන තවත් විශේෂ කාරණාවන් කීපයක් සම්බන්ධව කතා කිරීමට. බොහෝ වෙලාවට විවාහ වූ අලුත එන ලොකු ප්‍රශ්නයක් තමයි දරුඵල. අපිට දරුවෙක් ඕනේ. දරුවෙක් ලබා ගැනීමට නම් අපි එකතු වෙන්න ඕනේ කොහොමද? කීපාරක් එකතු වෙන්න ඕනද? කවද්ද හොඳ දවස්? අපිට බරපතල ප්‍රශ්නයක්, බරපතල ගැටලුවක් එනවා. ඒ වගේම තමයි ඊළඟට එන ප්‍රශ්නය, අපි දරුවෙක් ලබන්න ඉන්නකොට බිරිඳ ගර්භණී බවට පත් වුණාට පස්සේ අපිට සතුට වෙන්න පුළුවන්ද? ලිංගිකව එකතු වෙන එක හොඳද? ගැටලුවක් ඇති වෙයිද? ලැබෙන්න ඉන්න දරුවට ප්‍රශ්නයක් වෙයිද? ඒ වගේම සමහර වෙලාවට අපිට හිතෙනවා දැන් එක දරුවෙක් ලබන්න ඉන්නේදී අපි දෙන්න එකතුලා තවත් දරුවෙක් පිළිසිඳ ගනීද? මෙවැනි විවිධ වූ ප්‍රශ්න මහත්රාසියක් අපිට තියෙනවා. ඒ වගේම කියන්නට ඕන කාරණයක් තියෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් ඉතා බරපතල මිත්‍යා අදහස්, වැරදි අදහස්, මතවාද විශාල වශයෙන් සමාජයේ පැතිරලා තියෙනවා. ඒ නිසාවෙන් මේ ගැන බොහෝම කනස්සල්ලට භීතියට පත්වෙච්ච අවස්ථා තියෙනවා. මේ හින්දා පවුලේ සමගිය සතුට අහිමි කරගත් අවස්ථා පවා ඕනෑතරම් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන් උපදේශන සේවයේ සිටින මනෝවෛද්‍ය විද්‍යාවට සම්බන්ධ අයෙකු වශයෙන් මට ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා අපේ සායනවලට යොමු වෙන අයගෙන්. මේ නිසා අපි මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. මෙය නරඹන විවාහ වීමට බලාපොරොත්තු ඉන්න ඔබට දෙන පළවෙනිම පණිවිඩය නම් සැබවින්ම ඔබ පූර්ව විවාහ උපදේශණයකට සම්බන්ධ විය යුතුමයි. ඔබත් අනාගතයේ විවාහ වෙන්න සිටින ඔබේ සහකරු සහ සහකාරිය සමග ඔබ මනෝ උපදේශකවරයෙක් මුණගැහිම අත්‍යවශ්‍යයි. මුණගැහිලා පූර්ව විවාහ උපදේශන සැසි කීපයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එම සැසි තුළදී මෙවැනි විෂයන් ගැන මේ කාරණා පිළිබඳව අපි ඇත්ත තත්ත්වයන් කතා කරගෙන ඒ පිළිබඳ හොඳ සැලසුමකින් තමයි විවාහයට යා යුත්තේ. නමුත් මේ වෙනකොටත් ඔබ ඒ අවස්ථාව ලබා නැත්නම්, ඒ වගේම මේ වෙනකොට ඔබ විවාහ වෙලා නම් දැන් ඔබට ඒ අවස්ථාව ලබා ගන්න බැරි වෙයි. හැබැයි ඔබට පුළුවන් දැනුම් තවමත් ඔබ දරුවෙක් ලබලා නැත්නම් හොඳ උපදේශනයකට සහභාගී වී ඒ පිළිබඳව කරුණු කාරණා නිරවුල් කර ගැනීම වැදගත් වෙනවා. අපි මෙහිදී උත්සාහ කරමු උපරිම වශයෙන් ඔබට ඒ පිළිබඳව යම් දැනුමක් ලබා දීමටත්, මේ ගැන තියෙන වැරදි තොරතුරු, බිය, සැක, සංකාවන් පහ කර ගැනීමටත්. දරුවනේ මතක තියාගන්නට ඕනේ අපේ විවාහ ජීවිතය තුළ අපි ලිංගික වශයෙන් සතුටු වීම ඉතා වැදගත්. මේ කාරණා දෙකයි. එකක් තමයි අපි ලිංගිකව එකතු වීමේ එක අදහසක් තමයි සැමියා සහ බිරිඳ අතරේ වඩා හොඳ ළඟ සම්බන්ධතාවයක් ඇති කරගනිමින්, ආදරය වැඩි දියුණු කරගනිමින් ඔබ දෙදෙනා ලබන්නට තියෙන හොඳ සතුටක්, ඉහළ වින්දනයක්, කායිකවත් මානසිකවත් ලබා ගැනීම. ඒ වගේම විවාහක යුවලක් ලිංගිකව එකතු වීමේදී ඊළඟ ප්‍රාර්ථනය තමයි අපිට හොඳ නිරෝගී, සෞඛ්‍යමත්, බුද්ධිමත් දරුවෙක්, වාසනාවන්ත දරුවෙක් බිහි කර ගැනීම. මේ කාරණා දෙක සම්බන්ධයෙන් කතා කරනකොට මේ සතුටත් එක්කම අපිට දරු සම්පත කියන එක ලැබීමේදී අපි කනස්සල්ලටපත් වෙනවා දරුවෝ ටිකක් ප්‍රමාද වෙනකොට. ඒ වගේම බියකටත්පත් වෙනවා. ඔබ කලබල විය යුතු නැහැ. මෙහිදී අපි කතා කරන දේ තමයි බොහෝ දෙනෙක් අපෙන් අහන විමසන ප්‍රශ්නයක්, කීපාරක් එකතු වෙන්න ඕනද? මොන වගේ දවස්වලද? කොහොමද අපි ඒකට සූදානම් වෙන්නේ? විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ මේ හා සම්බන්ධ වැරදි මතවාද, මිත්‍යා අදහස් විශාල වශයෙන් පැතිරලා තියෙන නිසා අපි නිවැරදි දේ විද්‍යාත්මක පසුබිමකින් ඉගෙන ගැනීම ඉතා අවශ්‍යයි. සැබවින්ම ගැබ් ගැනීමක් සඳහා එකතු විය යුතු වාර ගණනක් කියලා එකක් නැහැ. හොඳට මතක තියාගන්න. ඉතාම සියලු සාධක ටික නිවැරදිව සම්බන්ධ වෙච්ච මොහොතක පළමු එකතු වීමේදීම දරුවෙක් ලබන්න පුළුවන්. සමහර වෙලාවට අපි කියන්නේ හනිමූන් බේබිලා කියලා. ඔවුන් යන්නේ තමන්ගේ ජීවිතයේ පළමු සුන්දර රාත්‍රිය ගත කරලා සතුටෙන් ගෙදර එනවා. හැබැයි ඒ වෙලාවේදී ගැප් ගැන තියෙන්න පුළුවන්. සමහර වෙලාවකදී දරුවෙක් අපේක්ෂාවෙන් වාර ගණනාවක් වෛද්‍ය උපදෙස් මත එකතු වුණත් දරුවෙක් පිරිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා මේ වාර ගාන කියන එක මේකට අදාළම නැති බව ඔබ හොඳින් මතක තියාගන්න. නිවැරදි එක්වීමක් පමණමයි අත්‍යවශ්‍ය වෙන්නේ. දිනය, ඔව්, මේ කාලය පිළිබඳව නම් ගැටලුවක් තියෙනවා. ඔබගේ බිරිඳගේ ඔසප් චක්‍රය ඉතාම නිවැරදිද කියන එක ගැන ඔබේ අවධානය යොමු වෙන්නට ඕනේ. මොකද බිරිඳගේ ඔසප් චක්‍රය නිරෝගීව තියෙනවා නම්, නියමිත දින 28කට 30කට ආසන්න කාලයේ තිබෙනවා නම්, ඔසප් වූ පළමු දිනේ සිට 1 කියලා ගණනය කළොත් 12, 13, 14, 15 වගේ ආසන්න දවස් දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා ඉතාම සුදුසු එකතු වීමට ගැළපෙන දවස් බව කියන්නට පුළුවන්. එය වෙනස් වෙනවා ඔබේ බිරිඳගේ ඔසප් චක්‍රයේ දිග අනුව. එතකොට හොඳම දේ තමයි ඔබ ඔබගේ ඔසප් චක්‍රය සලකුණු කරලා වාර ගාන හොයලා බලලා, කාලය මැනලා බලලා හරියටම මැද කාලය මේ සඳහා යොදා ගන්න. ඊළඟට ඔබ ඉතාම හොඳ නිරෝගී කායික මානසික තත්ත්වයකින් එකතු වීමත් ඉතාම වැදගත්. මේ පිළිබඳ අදහස, මේ පිළිබඳ උවමනාව, ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉතාම වැදගත් වෙනවා.
ඒවගේ ඔබ බියකෙන් කාන්සාාවකින් යුතුව එකතුවීම සුදුසු වන්නේ නැහැ. එහින්දා එකතුවීමේ වාරගාන නෙමෙයි ඔබ දරුවෙක් අපේක්ෂාවෙන්න්නම් ඉන්නේ හොයල බලන්න බිරිඳික ඔසප් චක්‍රයේ හරියටම මැදහරිය ගන්න ඒ තමයි සරුකාලය නැවත මතක් කරනවා ඔසප් රුදුරිය දැකපු දවස එක කියලා ගත්තොත් නිවැරදිව වෙනවා නම් සාමාන්‍යයෙන් දවස් පහක් හයක් යනකොට ඔසප් රුදුරිය පිටවීම ඉවර වෙනවා. ඊට පස්සේ පළවෙනි දවසේ රුදුරිය දැකපු දවස ඉඳලා ගණන් කළොත් 11 12 13 14 15 දක්වා මේ කියන කාලය අතරමැද තමයි හොඳම සරු කාලය වෙන්නේ. ඉතින් ඒ දින ආසන්න කරගෙන දිනක් හැර දිනක් ඔබ එකතු වුණොත් ඔබට දරු සම්පතක් අපේක්ෂා කරන්නට පුළුවන්. ඇයි දිනක් හැර දිනක්? මතක තියාගන්න ඩිම්බයකට පැය 48 ආයු කාලයක් තියෙනවා ගර්භාෂය තුල පැලෝපියනාලය තුලින් ගමන් කරලා ගර්භාෂයේ ඉන්නතුරු කාලය තුල. ඒ වගේම පුරුෂයෙකුගේ සුක්‍රාණු වලට සුදුසු පරිසරයක් ඇතුලේ නැත්නම් ගර්භයකට ඇතුළු වුණාට පස්සේ පැය 72ක පමණ කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඩිම්බයකට දවස් 2ක සුක්‍රාණු වලට දවස් 3ක විතර ආසන්න ජීව කාලයක් තියෙනවා. ඒ නිසා ඔබ දවස් 2ක කාලයක් ගැනීම හොඳටම හොඳයි. ඒ වගේම තමයි සුක්‍ර යම් ප්‍රමාණයක් හොඳින් එකතු වෙලා හොඳ සුක්‍රාණු ප්‍රමාණයක් ගර්භාෂයකට ලබා දීමට දිනක් හැර දිනක් එකතු වීම වැදගත් වෙනවා. ඒක. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ගර්භණී ගැවීම සඳහා සූදානම් කියන කාරණේ කතා බහ කරලා බිරිඳගේ ඩිම්බ මෝචනය වීමට සඳහා ඩිම්බ මෝරා තිබෙන කාලය ස්කෑන් පරීක්ෂණයකින් ඔබට හොයාගන්නටත් පුළුවන්. අවශ්‍ය නම් මෙසේ කරලා බලලා ඩිම්බ මෝචනය විය හැකි දින ගණනය කරලා බලලා අවශ්‍ය නම් ඒ සඳහා යම් ප්‍රතිකාරයකුත් අරගෙන ඔබේ වෛද්‍යතුමාගේ උපදෙස් පරිදි එකතු වීමෙනුත් ඔබට මේ දරු සම්පතක් අපේක්ෂා කරගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තේ මතක තියාගන්න ඔබ දෙදෙනා දරු සම්පත වෙනුවෙන් පමණක්ම දින ගණගෙන එකතු වීම කිසිසේත්ම මනෝවිද්‍යාත්මකව අනුමත කරන්නේ නැහැ. ඔබගේ එකතු වීම ඔබ දෙදෙනාගේ සතුට, ආදරය, ලෙංගතුකම, අන්තර් බැඳීම ඇති කර ගැනීම සඳහා විය යුතු කාරණයක්. ඔබ දෙදෙනා ඉතා සතුටෙන් යුතුව එකතු වෙන්න, එය වින්දනය කරන්න, ඔබ දෙදෙනාගේ ආදරය බෙදා හදාගන්න, ලෙංගතු වෙන්න, එවිට ඔය සුදුසු දිනවලදීත් එසේම එකතු වීගෙන යන්න ඔබට ඉතාම හොඳ දරුවෙක් පිළිසඳ ගැනීම නිසකවම සිද්ධ වේවි. ඊළඟට අපිට එන ප්‍රශ්නය තමයි ගර්භණී වුණාට පස්සේ ගර්භණී කාලය තුල අපිට ලිංගික එකතු වෙන්න වේද? සාමාන්‍යයෙන් ගර්භ කාලයේ දින අපි සාමාන්‍යයෙන් කියනවා සති 40ක පමණ කාලයක්, මාස 9ක විතර කාලයක් තියෙනවා. එතකොට මේ කාලය පුරාවටම අපි යම්කිසි අසුරක් පවත්වන්නේ නැද්ද කියන දේ නැහැ. ඔබට පුළුවන් එසේ අසුරක් පවත්වන්න. ඒ වගේම වෛද්‍ය විද්‍යාව අනුව එසේ අසුරක් පැවැත්වීමත් බිරිඳගේ කායික මානසික සෞඛ්‍යයටත් ඔබ දෙදෙනාගේ තවදුරටත් ආදරය වර්ධනය වීමට සහ එය දරු ප්‍රසූතියටත් යම්කිසි ආකාරයකින් හොඳ ඉවහල් බවක් ලබා දෙන බවයි වෛද්‍ය මතය. හැබැයි මතක තියාගන්න ඒ සඳහා ඔබේ බිරිඳ ඉතාම නිරෝගීව ඉන්නවා නම්, ඒ වගේම හදිසි ගබ්සාවීම් ඉතිහාසයක් නොමැතිනම්, ඒ වගේම බිරිඳ වෙනත් ගැටලුවකින් නොපෙළෙනවා නම් කිසිදු ගැටලුවක් නැහැ. ඔබට මේ සඳහා මූලික වශයෙන් ඔබගේ වෛද්‍යතුමාගෙන් උපදෙස් ලබා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ සිටින ඉරියව්ව ඉතා වැදගත් වෙනවා. මක් නිසාද? එවැනි දවසකදී සාමාන්‍ය ඉරියව්වක් භාවිතා කිරීම අපහසුයි. ඒ නිසාවෙන් ගර්භණී කාලයේ මුල මාස කීපයක්, මාස 3ක්, අවසාන මාස 3ක් යම් තරමකට ප්‍රවේශම් වීම වැදගත්. ඒ කාලය තුලත් ඇතුළත්ව බිරිඳගේ සුදුසු ඉරියව්වක් පාවිච්චි කරමින් ඔබට ඇය සමග විවිධ ක්‍රමවලින් සතුට වෙන්නට පුළුවන්. ඒ වගේම යෝනි ප්‍රවේශයක් ඇති කිරීමටත් ඔබට පුළුවන්. අවශ්‍ය ඔබ ඔබේ වෛද්‍යතුමා සමග කතා බහ කරලා සුදුසු උපදේශයක් එක්ක එසේ එකතු වෙන්න. මතක තියාගන්න ලිංගිකව සතුට වීමට ක්‍රම බොහෝයි, විදි බොහෝයි. එය සතුට වීම ඔබ දෙදෙනා අතර සිදුවන ඔබට ගැළපෙන කිසියම් ක්‍රමවේදයකින් විය යුතුයි. ඒ එක්කම ඔබ වෛද්‍ය උපදෙසක් එක්ක ගියොත් කිසිසේත්ම ඔබට බියවීමට කාරණයක් නැහැ. ඔබ දෙදෙනාගේ ආදරය, ඒ වගේම ඔබ දෙදෙනාගේ බැඳීම තවත් වර්ධනය කරගනිමින් ඉතාම සාර්ථක දරුවපතෙකුත් සමග හොඳ අම්මෙක් තාත්තෙක් වීමේ, ආදරණීය අම්මෙක් තාත්තෙක් වීමේ, සතුටෙන් ජීවත් වෙන අම්මෙක් තාත්තෙක් වීමේ හැකියාව, වාසනාව ඔබට ලැබෙනවා. ප්‍රාර්ථනා කරනවා එසේ සුන්දර ජීවිතයකට හිමිකම් කියන්නට ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ සුන්දර බුද්ධිමත් දරුවෙක් ඔබට ලැබේවි. මේ ක්‍රමෙන් අපි යමු අවශ්‍ය තැනකදී උපදෙසක් ගැනීමට, වෛද්‍යවරයෙක් මුණ ගැසීමට කිසිසේත් පැකිලෙන්න එපා. මක් නිසාද? ඔබට උදව් කිරීමටයි මේ විද්‍යාවන් තියෙන්නේ. එහි ප්‍රතිඵල අරගෙන හොඳ පවුලක් නිර්මාණය කරන්න ඔබට වාසනාව ලැබේවි.